arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse namo buddhaya e bhagyavat arahat සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අදත් අප මේ ඔබ සමගින් සම්බන්ධ වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් සාකච්ඡාව තුළින්. වෙනද වගේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා තිබෙනවා අප සමග මේ ධර්මයේ බෙදා හදාගන්න. පින්වත් ස්වාමීන් වහන්සේ අපි නමෝ බුද්ධාය කියලා පිළිගන්නවා. නමෝ බුද්ධාය සවනස්. නමෝ බුද්ධාය පින්නස් ස්වාමීන් වහන්ස. පින්නස් ස්වාමීන් වහන්ස අප මේ දිනවල මේ සොඳුරු නිවන් මඟ සඳහාම් කතිකාවතින් කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන. චතුරාර්ය සත්‍ය අවබෝධයට පාක්ෂික ධර්ම වූ ඉන්ද්‍රිය ධර්මයන් ගැන. 37ක් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මේ ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පෙන්ලා දුන්නා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් වශයෙන්. එහෙමයි සනස්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ගැන අවබෝධයෙන් යුක්ත සියල්ල දන්නා සියල්ල දක්නා. එහෙමයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තවත් ඉන්ද්‍රිය කීපයක් ගැන මේ ඉන්ද්‍රිය සංයුක්තිය දේශනාවලදී කියලා දුන්නා නේ සනස්. එහෙමයි. අපිට මොන ගැහුණා? අපිට මොන ගැහුණා? එක සූත්‍රයක ඉත්ඉන්ද්‍රිය කියලා, ස්ත්‍රී ඉන්ද්‍රිය, ඊපස්සේ පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියන් තුනක් වශයෙන් මේ ජීවිතේ කොටස් කරනවා. එහෙමයි. ඊළඟට පින්නසන්නස අපිට හම්බුණා මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, ඊපස්සේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය වශයෙන්. ඊට පස්සේ මොන ගැහුණා අපට? අපිට ප්‍රකටවම දකින්න තියෙන අපේ ඉන්ද්‍රිය හය, ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රිය හය. අපිට මේ ඇසුරින් තමයි මේ අනිත් ඉන්ද්‍රියන් කියන්නේ මොනවද කියලාවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නේසන. ඊට පස්සේ අවසානට අපිට මේ වර්ගී සූත්‍ර දේශනාවලින් අපිට මොන ගැහුණා? මේ ඉන්ද්‍රිය පහක් නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුඛ ඉන්ද්‍රිය, සැප නම් වූ ඉන්ද්‍රිය, කියන්නේ කායික සැපතනි, කායික මිහිරි බව, සැපවත් බව, එක කායික කය ස්පර්ශයෙන් හට ගන්න මේ දෙයක් කියලා බදාලානේ. ත්‍රිවිධ වේදනා වරභය හට ගන්න ඉන්ද්‍රිය පහක් ගැන කියන ඉන්ද්‍රිය පහක් ගැන. ඊළඟට දුක් ඉන්ද්‍රිය, කායික දුක, ඒක කය ස්පර්ශයෙන්. ඊට පස්සේ මානසික සොම්නස, මානසික හටගන්න සැපය සොම්නසය නම් වූ ඉන්ද්‍රිය කියලා වදාළා. මානසිකව හටගන්න දුක දෝමනස් ඉන්ද්‍රිය කියලා වදාළා. එහෙමයි. මානසික ස්පර්ශයෙන් හටගන්න. පස්සේ සැපත් දුකත් නැති අදුක්ඛම සුඛ ස්වභාවයේ උපේක්ෂා ඉන්ද්‍රිය හැටියට විස්තර වුණා. ඊළඟට මේ ඉන්ද්‍රියන් විස්තර විභාග කරපු මේ විභංග සූත්‍රත් අපි පසුගිය වැඩසටහන් වලදී කතා සාකච්ඡා කළා. එහෙමයි. ඉතින් පින්නස් සන්නහස මේ වේදනාව මේ අවබෝධ කරගන්න වේදන అనుපස්සනාව කියලා වෙනම සතිපට්ඨානේ అనుපස්සනාවක් තියෙනවා. අපිට ඊළඟට මේ වර්ගයේ මොනගෙහෙන සුඛින්ද්‍රිය වර්ගයේ මොනගෙහෙන සූත්‍රය තමයි කට්ඨෝපම සූත්‍රය. කට්ඨෝපම සූත්‍රය ගිනිගාන දණ්ඩ උපමා කරගෙන අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනාව. මේ දේශනාවේදී මේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්න ආකාරය ගැන හරි පැහැදිලිව ලස්සනට බුදුරජාණන් වහන්සේ උපමාවක් ඇසුරින් පෙන්ලා දීලා තියෙනවා නේ සනස්. එහෙමයි පින්නස් වහන්සේ අවසරයි. නමෝ බුද්ධාය. මේ කට්ඨෝපම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මේ දැන් අපි ඉගෙනගත්තු මේ ඉන්ද්‍රිය පහ මේ දේශනා කරන පිළිවෙල ආරම්භයේ වෙනස් විදියට. දැන් අපි සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියලානේ මුලින් අර විභංග සූත්‍රවලදී ශ්‍රවණය කළේ.
සාකච්ඡා කළේ. කට්ඨෝපන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය පහ තියෙන තැනදී මුලට ගන්නවා සුඛ ඉන්ද්‍රිය. ඊට පස්සේ දෙකට සෝමනස් ඉන්ද්‍රිය. තුන්වෙනිට කියන්නේ දුක් ඉන්ද්‍රිය. හතර වෙනුවට දෝමනස් ඉන්ද්‍රිය. පහ උපේක්ෂා ඉන්ද්‍රිය. ඉන්න අනතුරේ මේ එකක් එකක් වර්ණස් දැන් මුලටම ගත්තේ සුඛ ඉන්ද්‍රියයි සෝමනස් ඉන්ද්‍රියයිනේ. අන්නේ දෙක භාග්‍යතුන් වහන්සේ වදාළ මෙහෙම සුඛ වේදනියම් භික්ඛවේ පසම් පටිච්ච උප්පජ්ජති සුඛ ඉන්ද්‍රිය. සුඛ වේදනාව ගෙන දෙන ස්පර්ශෙන් තමයි කියනවා සුඛ ඉන්ද්‍රිය හටගන්නේ. සැප වේදනාව ගෙන දෙන ස්පර්ශයකින් ඒ සැප නැමැති ඉන්ද්‍රිය හටගන්නවා කියනවා. සෝ සුඛිතෝ සමානෝ සුඛිතෝස්මිති පජානාති. ඒ සැප විඳිද්දි තමන් සැප විඳිනවා කියලා දන්නවා කියනවා. වේදනානුපස්සනාව. එහෙම වේදනානුපස්සනාව. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියානං පජානාති. සෝන්නසේ මනාවකට ගිය සති අපිට මේ හෙලිකරේ එක සතිපට්ඨානයි. අන්න ඒක. ඊට පස්සේ තස්සේව සුඛ වේදනියස පස්සස්ස නිරෝධා. ඒ සැප වේදනාව ගෙන දුන්නා වූ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්. යන් තජ්ජං වේදිතං සුඛ වේදනීය. යම් ස්වභාවයේ වේදනාවක් තිබ්බද සුඛ වේදනාව සුඛ වේදනියන් පස්සම් පටිච්ච උප්පන්නා. ඒ සුඛ වේදනා සැප වේදනාව ගෙන දන්නා වූ ස්පර්ශයෙන් උපදුණු පටිච්ච උප්පන්නා. ඒ ප්‍රත්‍යනුපන් සුඛ ඉන්ද්‍රියං. ඒ සුඛ නැමෙති ඉන්ද්‍රිය සැප නැමෙති ඉන්ද්‍රිය තන් නිරෝජ්ජති. ඒකත් නැති වෙලා යනවා කියනවා. ඒක නැති වෙලා යන්නේ ස්පර්ශේ නැති වීමෙන්. ස්පර්ශේ නැති. ඔව් සැප වේදනාව ගෙන දුන ස්පර්ශේ නිරුද්ධ වීමෙන් යම් සුඛ ඉන්ද්‍රියක් තිබ්බද ඒකත් නිරුද්ධ වෙනවා කියලා තං රූප සම්මතීති පජානාති. මේ ඉන්ද්‍රිය පහේ හට ගැනීම නැතිවීම අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් මේ අවබෝධ කළා. ශ්‍රාවකෙක් අවබෝධ කරගත්තොත් සෝතාපන්න වෙනවා කියලා. දැන් අපි බගදෙනක වදාළ මේ ධර්මය අහලා අපි ඒක තේරුම් ගන්නවා. එහෙම. සැප වේදනාව මේකයි, සැප ඉන්ද්‍රිය මේකයි. ඒ ස්පර්ශයෙන් මේක හට ගන්න, ස්පර්ශයෙන් නැතුනම සැප වේදනාවක් තියෙනවා. ඒ අර්ථය නම් කළ සුඛ ඉන්ද්‍රිය නම් වූ ඉන්ද්‍රියත් සංසිඳිලා නිරුද්ධ වෙලා යනවා කියලා මේ දේශනා කරන්නේ කට්ඨෝපම සූත්‍රයේදී. කට්ඨෝපම සූත්‍රය. ඊළඟට දුක් විඳීම ගැන නේසනස් විස්තර කරන්නේ. ඒ සැප ඒක සුඛ වේදනාව කියන්නේ කයට දැනෙන වේදනාවනේ. ඒ වගේ දුක් වේදනාවත් කයට දැනෙන්නේ. දුක් වේදනියම් භික්ඛවේ පස්සම් පාටිච්ච උප්පජ්ජති දුක් ඉන්ද්‍රියම්. කයට දැනෙන දුක් සහගත වේදනාව තමයි කියන දුක් ඉන්ද්‍රිය. ස්පර්ශෙන් කියන හට ගන්න. පස්සම් පාටිච්ච උප්පජ්ජති ස්පර්ශේ ප්‍රත්‍යේ. සෝ දුක්ඛිතව සමානෝ දුක්ඛිතෝස්මි දුක්ඛිතෝස්මිති පජානාති. කයට දුක් වේදනාව දැනෙන්නේ තමන් මනාවකට දන්නවා කියන මේ මං කයෙන් දුක් විඳිනවා කියලා. එහෙම කායික දුක ඒ අවබෝධයෙන් ඉන්න වේදනානුපස්සනාව තුළනේ. වේදනානුපස්සනාව කරන කෙනෙකුට තමයි මේ ප්‍රකට වෙන්නේ. ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ දුක් වේදනාව විඳින්න ගිහිල්ලා රාගේ සැප වේදනාව විඳින්න පටිගියනේ නේ. පටිගියට හරගන්න දුක් වේදනාව ඉද පටිගිය. සාමාන්‍ය ලෝකයා බුදුරජාණන් වහන්සේ වදාළේ හුල් දෙකක පහරක් කනවා කියලානේ. පටිගිය. දැන් මේ පෘථග්ජන කෙනා මේ ධර්මයේ ගැන අවබෝධයක් මේ විදිහ අවබෝධයක් නැති නිසා එයා කායිකව යම් දුකක් හටගත්තාම ඒක මානසික දුකක් බවට අයියෝ මට මේ මොකද වුනේ මං ඉස්සර හොඳට හිටියා මේ මට දුකක් උපන්නා කියලා දුක් වේදනාව ගැන දුම්නස් වෙනවා ශෝක කරනවා හඬනවා වැළපෙනවා සුසුම් මෙල්ලනවා පපුවේ ඇත් ගහ ගන්නවා එහෙම වෙනසක් මේ එතකොට එයා කායික වේදනාවකුත් විඳිනවා මානසික වේදනාවකුත් විඳිනවා ඒක හරියට අර කෙනෙකුට උලකින් පහරක් ඇනලා තව උලකින් ඕ එතනටම තව උලක් ඇන්නම එයා උල් දෙකක පහරක් වේදනාවක් විඳිනවා වගේ අසුතත් පුතජන කෙනා මේ වේදනාවේ යථාර්ථය දන්නේ නැති නිසා හට ගැනීම නැතිවීම එයා කායික දුකක් විඳිනවා මානසික දුකක් විඳිනවා උතාර ශාමකයා ඒක වෙනස් කියලා මේ දේශනා කරනවා මේ විදිහ අවබෝධයෙන් එයා වේදනාව සේවනය කරනකොට රාගේ මේ කියන්නේ සැප වේදනාවේදී රාගය ඇති වෙන්නේ දුක් වේදනාවේ යාට පටිගය ඇති වෙන්නේ සැප දුක් රහිත විඳීමේදී යාට මුලාව අවිද්‍යාව ඇති වෙන්නේ නැහැ තමයි අඳුනනවානේ පජානාති කියලා නේද එහෙම ස්පර්ශයේ පැත්තෙන් අටගත්තේ ස්පර්ශ නිරුද්ධ වෙන්නේ නැති වෙනවා කියලා සංසිඳන කියලා දැනගත්තා කියනවා. ඉතින් ස්පින ස්වාමීන් භාගතුන් වහන්සේ වදාලා සෝ දුක්ඛිතෝ සමානෝ දුක්ඛිතෝ ස්මಿತಿ පජානාති තස්සේව දුක් වේදෙනියස පාසස නිරෝධය. ඒ දුක් වේදනාව ගෙන දන්නුණු ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් තං යන් තජ්ජං වේදිතං. ඒ දුක් සහගත වේදනාව ඒ දුක් දුක්ඛසහගත ස්පර්ශයෙන් හටගත් වේදනම දුක් වේදනාව දුක්ඛ වේදනියම් පස්සම් පටිච්ච උප්පන්න. දුක් වේදනාව ගෙන දන්න වූ ස්පර්ශයෙන් උපදුනේ දුක් ඉන්ද්‍රියන් තන් නිරුජ්ජති. ඒ උපදුනා වූ දුක් ඉන්ද්‍රිය ඒක නිරුද්ධ වෙනවා කියලා දන්නවා ස්පර්ශයෙන්. ඒකට අනන් වැළපෙන්නේ යන්නේ නැහැ. මේ මානසික දුක් ඉඳින්න යන්නේ. ඒක ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉන්නා මේ ස්පර්ශයේ තිනතාවක මේ කායික දුක තියෙන්නේ. යම් වෙලාවක මේ කායික දුක් වේදනාව මේ ස්පර්ශයෙන් නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා කියන එක දන්න නිසා ඒක ඉවසෙනවා. තම වූ ප්‍රසම්මතිය ඒක සංසිඳනවා කියලා දන්නවා. ඉතින් ඒ විදිහට හට ගැනීම ගැන සිහියෙන් ඉන්නවා. නැතිවීම ගැන සිහියෙන් ඉන්නවා.
එතකොට මුලදී දේශනා කරේ සුඛින්ද්‍රිය ගැන දුඛින්ද්‍රිය ගැන තේ විදිහට භාග්‍යතුන්සේ වදාලා මේ කට්ටුම්බ සූත්‍රයේ මුල් වශයෙන් සුඛින්ද්‍රියත් දුඛින්ද්‍රියත් මෙහෙම බලන්නේදී විනීය ලෝකයේ අභිජ්ජා දෝමනසං අභිජ්ජාව දෝමනස යට නැහැ ඊට දෙන්නේ සත්‍තිමා මේ ආතාපි කෙලස් තවන වේදේ තියෙනවා සිහිය තියෙනවා නෝන තියෙනවා මේ විදිහට මේ දුක් වේදනා වය සේවනය කරද්දී යාට අකුසල් වැඩෙන්නේ නැහැ වේදනා දෙකක් අර විදිහට කායික දුක මානසික දුකක් නෙදෙන්නේ නැහැ ඒකේ හේතුඵල ධර්මයක් වශයෙන් දීබුබු ලකිනවනේ දීබුබුලක් මේ වැස්ස වෙලාවට හටගෙන නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා වගේ මේ වේදනාවත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙන කියලා අවබෝධයෙන් ඉන්නවනේ සර් එහෙමයි පින්නසන්නස් ඊළඟට සන්නස මානසික සැප ගැන සොම්නස් ඉන්ද්‍රිය ගැන කියලා දෙන්නේ සොම්නස් වේදනාවත් පින්නසන්නස් භාගතුන් වහන්සේ වදාලා පස්සම් පටිච්ච උප්පජ්ජති ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි මානසික සැප සාගත ස්වභාවයත් හටගන්නේ මේ ඉතින් මේ මානසික හිතේ සතුටක් විඳින කෙනා සො සුමනෝ සමාන සුමනෝස්මිති පජානාති තමන්ගේ හිත පැහැදිලා තමන් හිතේ මානසික සුවයක් විදිද්දි තමන් දැන් සිතින් සතුට වෙනවා කියලා මනාවට දන්නවා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා තස්සේව සෝමනස වේදනියස්ස පස්සස නිරෝධා. ඒ සොම්නස් වේදනාව හිතේ සතුට ගෙන දුන්නා වූ වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් යන් තජ්ජං වේදිතං. ඒ විඳින ස්වභාවය සෝමනස් වේදනාව පස්සම් පටිච්ච උප්පන්නං. ස්පර්ශේ පැත්තෙන් හටගත්තු ඒ සොමනස්වේ ඉන්ද්‍රිය සොමනස් ඉන්ද්‍රියන් තනිරුජ්ජති ඒකත් නැති වෙනවා ඒක දන්නා මේ නිත්‍ය නෑ මේ මානසික හිතේ ඇති වෙන සතුටත් නිත්‍ය නෑ මේක ස්පර්ශයෙන් තියෙන්නේ මේ ස්පර්ශේ තියෙන තාක් මානසික සතුට තියෙනවා සාමාන්‍ය ලෝකයා එක ගිජු වෙලා මේ නගේ ඇලිලා යනවනේ රාගේ පෝෂණය රාගනුසේන බැසගන්නේ කරගෙන මානසික සැප වේදනාවත් එක්ක මගේ කියලා අල්ල ගන්නවා මම කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා එතකොට ඒත් එක්ක ඊළඟට ඉතින් භවයේ හැදෙන්නේ විපාක පිටිස කර්ම සකස් වෙනවා කාම භවය හෝ ඒ අදාළ රූප භවය හෝ අරූප භවය. ඉතින් භාගතුන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා ඒ දිහට මේ 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 ඉන්ද්‍රිය මේ මොනවාද තියෙද්දි හඳුනනවා මේ මානසික සැපසහගත වේදනාව තියෙන ස්පර්ශ තීන්දකම්. යම් වෙලාවක මනසේ ඒ සැප වේදනාව සොම්නස් වේදනාව ගෙනත් දුන්නා වූ ස්පර්ශ නිරුද්ධ වෙයිද? ඒ වෙලාවට මේ මානසයේ හිටින සිතේ සතුටත් නිරුද්ධ වෙලා යනවා කියලා දැන් මනාවකට දන්නවා කියනවා. මේ විදිහට ඒ සෝමනස ඉන්ද්‍රියත් එතකොට නිරුද්ධ ඒ ඉන්ද්‍රියයි කියන නිරුද්ධ වෙන එතකොට. එහෙමයි. එතකොට ඊළඟට පින්නසාන්නස පැහැදිලි කරනවා දෝමනස ඉන්ද්‍රියනේ. දෝමනස ඉන්ද්‍රිය භාගතුනාසේ වදාලේ. ඒකත් මේ විදිහමයි භාගතුනාසේ වදාලා මේ දෝමනස වේදෙනියම් භික්කවේ පස්සම්පටිච්ච උප්පජ්ජති දෝමනස ඉන්ද්‍රියම්. හිතේ දුක් සහගත වේදනා හටගන්නේ ඒත් මනසේ හටගත්තු දුක් සහගත ස්පර්ශයට යනවා කියන හැමතිස්සෙම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තියෙන්නේ කායික දුක් වේවා මානසික දුක් වේවා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තියෙන්නේ එතකොට ආර්ය ශ්‍රාවකයා දන්නා මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මේ හිතේට මේ දුක ආවේ කියලා දැනගෙන ඊට පස්සේ කල්පනා කරනවා කියනවා තස්සේව දෝමනස වේදෙනියස්ස පස්සස්ස නිරෝධා යම් වෙලාවක මේ දෝමනස් හිතේට දුක් ගෙන දුන්නා දුක් වේදනාව ගෙන දුන්නා ස්පර්ශ නිරුද්ධ වීමෙන් මේ හිතේ තියෙන දුකත් නිරුද්ධ වෙනවා නැති වෙනවා තං යන්තජ්ජම් වේදේිතං දෝමනස වේදනියම් පස්සම් පටිච්චුප්පජි දෝමනස ඉන්ද්‍රියන් තං නිරුජ්ජති තං උපසම්මතිත පජානාති කියන්නේ හිතේ ඇතුණාව මේ දෝමනස් ස්වභාවය හිතේ ඇතුණු දුක් වේදනාව ඒක නිරුද්ධ වෙලා යනවා ඒක සංසිඳිලා යනවා කියලා මනාවකට දන්නවා කියනවා ඒ දුක් ඉන්ද්‍රිය සැපේන්ද්‍රිය සුඛීන්ද්‍රිය කායික දුක් වේදනාවත් එහෙම ස්පර්ශයේ නිරුද්ධ වෙන නිරුද්ධ වෙලා යනවා ඒ වගේම දුක් ඉන්ද්‍රිය කායික දුක් වේදනාවත් නිරුද්ධ වෙලා යන ස්පර්ශයෙන් නැති වීමෙන් මානසික සොම්නස මානසික සතුටත් ස්පර්ශයෙන් පත්යෙන් තියෙන එක නැති වීමෙන් නැති වෙලා යනවා මානසික දුකක් තියෙන්නේ ස්පර්ශයෙන් පත්යෙන්මයි ස්පර්ශයෙන් නැති වීමෙන් ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් ඒ මානසික දුකත් හිතේ තියෙන දොම්නස් ඉන්ද්‍රියත් නිරුද්ධ වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ කට්ටෝම සූත්‍රයේදී මුල් වශයෙන් පැහැදිලි හේතු ප්‍රත්‍යයෙන් මේව හටගන්නේ කියලා නේද හේතුපත්යෙන් හටගන්න ධර්ම හේතු නැති වීමෙන් නැති වී යනවා මේ වේදනානුපස්සනාවේ ඉන්න ශ්‍රාවකයෙකුට ආර ශ්‍රාවකයෙකුට වේදනාව ගැන සිහින් ඉන්න විදිහ තමයි මේ විස්තර වෙන්නේ එහෙමයි ඊළඟට සානස අවසාන උපේක්ෂා ඉන්ද්‍රිය ගැන කොහොමද විස්තර කරන්නේ අර ඉන්ද්‍රිය වගේමයි සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා උපේක්ෂා ඉන්ද්‍රිය හටගන්නේ කොහොමද උපේක්ෂා වේදනියම් භික්කවේ පස්සම් පටිච්ච උප්පජ්ජිත උපේක්ඛින්ද්‍රියම් උපේක්ෂා වේදනාව ගින දෙන ස්පර්ශයෙන් ඒ උපේක්ෂා සහගත ස්පර්ශයෙන් කියන උපේක්ෂා වේදනාව හටගන්නේ
සෝ උපේකකව සමාන උපේකකෝස්මිති පජානාති. අර සැප දුක් සොම්නස් දුම්නස් විදිහදී දැනගත්තා වගේ මේ උපේක්ෂාවෙන් ඉදිත් උපේක්ෂාවෙන් ඉන්නේ කියලා දැනගන්නවා කියනවා මේ ආර්ය ශ්‍රාවකයා. සී සතිපට්ඨානෙ ඉදිනේ. එහෙම. සිය පීඨවන් ඉද උපේක්ෂා වේදෙන වඳුන ගන්නවා කියනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාලා තස්සේ උපේකා වේදෙනියස්ස පස්සස නිරෝධා. උපේක්ෂා වේදනාව ඒ කියන්නේ දුක් නැති සැප නැති මිදීම් ස්වභාවයේ ගින දෙන්නා වූ යම් ස්පර්ශයක් ඇද්ද ඒක නිරුද්ධ වීමෙන් අර උපේක්ෂා වේදනා ස්වභාවයත් නිරුද්ධ වෙනවා සංසිඳෙනවා. ඒ සංසිඳලා යන්නේ උපේක්ෂා ඉන්ද්‍රියයි කියලා භාග්‍යතුන් වහන්සේ මේතරදී දේශනා කරනවා. එහෙමයි සංසි මේකට හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. කටෝම කියන උපමාව යදුණේකින් තමයි කටෝම නම යදුණේ මේ උපමාව ආරම්භ කරන. මොකද්ද මේ උපමාව? කටෝමගේ දර කෑලි දැන් සේයතාපි බික්වේ ද්වින්නම් කට්ඨාන සංගට්ඨන සමෝධාන. දර කෝටු දෙකක්. ඒ දර කෝටු දෙකක් මේ ඇතිලෙන වීලිච දර කෝටු දෙක තදින් ඇතිලෙද්දි මොකද වෙන්නේ? උස්මා ජායති. උණුසුම උණුසුමක් උපදිනවා. තේජෝ අපි නිබ්බතති. ඊට පස්සේ ඒ උණුසුම රත් වෙන මේ ගිනි ගන්න ස්වභාවයට තරම් වැඩි වුණාට පස්සේ එතන ගින්දර හට ගන්නවා. ඒ වීලි දර කාලේ දෙක එකට ඇතුල් වෙද්දි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ දර කෝටු දෙක තේසංයේව කට්ටාන නානා බව වෙනිකේපා. එදික ළඟලා තියෙද තෙල්ලි දිනේ ගිනි ගන්න හට ඒක ඈත් කරනවා. ඒතර යන් යාතජ්ජ උස්මාසානි රොජ්ජති. යම් එකතු වීම ස්පර්ශය උනහම් එතන වේ කියන්නේ සැපයට මේ හැපේ ඇති කරන ස්පර්ශයෙන් සැප වේදනාව ඇති වෙන්න සැප ස්පර්ශය හරියට අර කට් දන්නේ දෙකට ලං කරලා එකට එක දර කැලි දෙක වෙන් කරාම රස්නේ නැති වෙනවා ඉදර නිමිල යනවා ඒ වගේ මේ ඒ ස්පර්ශයේ අදාළ ස්පර්ශයට නැති වීමෙන් මේ සැප වේදනාව නැති වෙලා යනවා එහෙමයි පින්නත් ඒව මේවකෝ අන්නේ විදේමයි පින්නත් මා ඒව මේවකෝ භික්කවේ සුඛ වේදෙනියම් පසම්පටි චුප්පජි සුඛේන්ද්‍රිය සැප වේදනාව ගැන දන සවනසේ ඒ කීප විදිය තමයි භාග්‍යතුන් දේශනා කරන සැප වේදනාව ගැන දන ස්පර්ශ නිරුද්ධේ ඒ සුඛේන්ද්‍ර නිරුද්ධ වෙනවා කියලා. එහෙම. දුක් වේදනාව ගැන දන ස්පර්ශ නිරුද්ධ වෙමින් දුක් ඉන්ද්‍රිය අර නිරුද්ධ වෙනවා කියලා. කෝටු දෙක අතුල් එකට අතුල්ලද්දී ගැටණේ කරද්දී එකතු වෙද්දී උණුසුම ගින්දර හට ගන්නවා වගේ අපිට සැපේට හිත කර වූ සැප ඇති කරන්නා වූ ස්පර්ශේ කායික ස්පර්ශයෙන් තමයි සැප වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශය කියන්නේ එකතු වීම කියන්නේ ස්පර්ශය මෙතනදී අපි පැහැදිලි කරගත්ත සන්නා ස්පර්ශය කියන්නේ ඇහැරයයි දැන් මෙතන කාය වේදනාවත් එකක් කතා කරද්දී කයයි ඒක ඇස කන නාසය දිව කය මනස ඔස්සේම වේදනාව හට ගන්න. අපි කය සම්බන්ධයෙන් කතා කායික වේදනාව. කායික වේදනාව. මේ කායික වේදනාවනේ මෙතනදී කාය සුඛින්ද්‍රිය. සුඛින්ද්‍රිය හැටියට විස්තර කළේ නේ සන්නා. එහෙමයි. එතකොට ඒ කායික ස්පර්ශයෙන් කාය ස්පර්ශය තමයි කයයි පහසයි විඥානය එකතු වීම. මේ තුන අර ගිනිගාන දණ්ඩ එකතු ගිනිගාන දණු දෙක එකතු කරනවා වගේ මේ තුන යම් තැනක එකතු නැද එතන සැප සහගත වේදනාව හට ගන්නවා කියලා නේද උදාහරණන්නේ. ඔන්න සංගට්ඨ සමෝදාන. ඒ වගේ කායික ස්පර්ශ කියන්නේ තින්න සංගති පස්සෝ. කයත් පහසත් ඒ කයෙන් ඒ පස්ස දන ගන්නව විඥානය. විඥානය. ඒ තුන එකතු ඉතින් ඒ තියෙනකන් ඒ ඊට අදාළ කායි සුඛේන්ද්‍රිය හට ගන්නවා. දුක්සහගත නම් ඒක ඒ එකතු වීම දුක්සහගත නම් කායික මේ කියන්නේ පහස ඊට පස්සේ විඥානේ ඒ දුක් ස්වභාවයෙන් යුක්ත නම් එයාට හට ගන්න වේදනාව දුක්ඛේන්ද්‍රයයි කියන්නේ. කායික දුක්ඛිත වේදනාව. ඒ දෙක දඬු අයින් කරද්දී උණුසුම රස්නේ ගින නැති වෙලා යනවා වගේ ඒ වේදනාව අස්තේට යෑමෙන් කියන්නේ නැති වී යෑමෙන් ඒ හට ගන්න දුක් වේදනාවත් නැති වෙලා යනවා. ස්පර්ශයෙන් නැති වී යෑමෙන් නිරුද්ධ වෙනවා. එහෙමයි. ඊට පස්සේ ওই විදිහටම නේද විදිහටම ගලපනවා මේ දොමනස් ඉන්ද්‍රිය. සෝමනස් ඉන්ද්‍රියත්, දොමනස් ඉන්ද්‍රියත්, උපේක්ෂා ඉන්ද්‍රියත් කියන ඉන්ද්‍රිය තුනම නිරුද්ධ වෙන්නේ එහෙමයි. සොම්නස් ඉන්ද්‍රිය කාය මානසික ස්පර්ශය. මානසික ස්පර්ශයෙන් හට ගන්න ස්පර්ශය වුණාම ඇති වෙනවා හටගෙන ස්පර්ශය නැති වෙනකොට ඒ සඳහා හේතු වෙච්ච මනස මානසික ස්පර්ශයෙන් නම් සෝමනස් ඉන්ද්‍රියයි දොමනස් ඉන්ද්‍රියයි හටගන්නේ මානසික ස්පර්ශයෙන්. එහෙමයි. මනසයි අරමුණුයි විඥානය. ඒ තුන එකතු වෙද්දී අර මේ දඬු දෙක එකතු වෙනවා වගේ. දී දඬු දෙකක් එකතු කළාම ගින්න හට ගන්නවා වගේ මේ කරුණ තුන එකතු වුණාම මනසයි අරමුණුයි ස්පර්ශය එකතු වුණාම මේ සොම්නස කියන විදිහම හට ගන්නවා මානසික එකේ සැප සොම්නස් සහගතන ස්වභාවයක් නම් එහෙමයි.
සැප විඳීම හට ගන්නවා. ඒ කියන්නේ සොම්නස් සහගත නම් සොම්නස් ඉන්ද්‍රිය හට ගන්නවා. සොම්නස්. දොම්නස් සහගත නම් දොම්නස් ඉන්ද්‍රිය හට ගන්නවා. දොම්නස් ඉන්ද්‍රිය හට ගන්නවා. ස්පර්ශයට අදාළවයි මේ ඉන්ද්‍රිය දෙක වෙන්නේ. දොලණය වෙන්නේ. ඒක අර තේරුම් ගන්න තියෙන්නේ අර දඬු දෙක අතුල්ලද්දී මේ රසලිනවා වගේ කියලා හරීම පැහැදිලි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙන්නේ. මේ විදිහටම නේ සනස මේ උපේක්ෂා ඉන්ද්‍රිය දුක්ඛම සුඛ වේදනාව එහෙමයි. මේ ඇතිවීම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙන්නේ. එහෙම උපේක්ෂා වේදනාවත් එහෙමයි. උපේක්ෂා ඉන්ද්‍රිය හටගන්නේ මේ ඒ අදාළ ස්පර්ශයෙන්. එහෙමයි. කයෙන් වෙන්න පුළුවන්. නෑ ආයතන හයෙන් වෙන්න පුළුවන්. එහෙමයි. උපේක්ෂා වේදනාව යම් කිසි නේවසාතන් නාසාතන් මේරිත් නැති අමේරිත් නැති වේදනාවක් හටගන්නවා ඊට අදාළ ස්පර්ශයෙන්. ඒ ස්පර්ශයේ තීනතාවක් ඒතර උපේක්ෂා ඉන්ද්‍රිය තියෙනවා. තියෙනවා. ඊට පස්සේ ඒ අරමුණ වෙනස් වෙලා මේ දුක් නැති සැප සහගත නැති ස්වභාවය අයින් වෙලා මේ සැපගෙන දෙන දෙයකට යොමු වෙනවා. එහෙනම් දුක්ගෙන දෙන එකට යොමු වෙනවා. ඒතර නිර්දේලයන රූපිකා ඉන්ද්‍රියයි. ඒතර සානස අපේ ජීවිතයේ මේ තියෙන්නේ මෙතරම් මේ අපේ ජීවිතයේ දැන් බුදුරයන්න් සත සතිපට්ඨානෙදි පෙන්නලා දුන්නේ මේ ජීවිතයේ තියෙන ස්වභාවයන් ඇත්තවම ස්වභාවයන් හතරක සත්‍ය අවබෝධයේ පිණිස කෙලස් තවනන් වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව අභිජ්ජා දොම්නසින් තොරව මේ දකින ආකාරයක් සිහියෙන් සිටින ආකාරයක් මේ වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයාට ඉතින් තමන්ගේ ජීවිතයේ තිබෙන්නා වූ මේ වේදනාවන් වල සත්‍ය ස්වභාවය මෙයා මේ දැනගන්න නිසානස ඒවා හටගන්න හේතු ප්‍රත්‍යයෙන් හේතු හටගද්දි හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වේ යන කියන මේ ස්වභාවය අර සිහියෙන් දැනගන්න වේදනානුපස්සනා සතිපට්ඨානේ තියෙන්න ඕනේ ඒකටනේ වේදනානුපස්සනා සිහිය හොඳට මනාකොට සිහිය පීඩන දැන් මේ ඉන්ද්‍රිය සංයුත්තේ අපි මුලදීම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහ ඇහුවේ ශ්‍රවණය කලි කතා කළේ එතන සති ඉන්ද්‍රියේදී තියෙනනේ පරමේන සති නේපක් කියන සමන්නාගතෝ ඒ සති ඉන්ද්‍රියෙන් මනාකොට තමන් සිහින් දන්නවා දැන් මේ තමන් තුල හටගත්තේ මොන ඉන්ද්‍රියද කියලා එක්ක දැන් කායික සැපක් නම් විඳින්නේ එකිනා දන්නවා මේ ස්පර්ශයපත්තෙන් මේ විඳින්නේ මේ ස්පර්ශයේ තීනතාවක් මේ කායික සැප තියෙනවා මේක නිත්‍ය නෑ කියලා දන්නවා ඉස්පස්ත නිරුද්ධ වෙන නිරුද්ධ වෙන අරක තමයි මාව අර දර කොට දෙක එහෙම නේද දුක් වේදනාවක ඉඳින්දි එහෙනම් දුක් මේ දුක් සහගත ස්පර්ශේ තිනතාවක් මම මේ කායික දුක විඳිනවා එයා එහෙම කල්පනා කරනවා මතක් කරනවා අර දර කොට දෙක ගැත් ගෑවෙනා වගේ මේ ස්පර්ශේ තිනතකම් කයයි පහසයි හිටදාලා මේ විඥාණයෙන් තිනකම් තියෙනවා ඊට පස්සේ යම් වෙලාවක ඒ දුක් සහගත පාස නැති වුණාද එතකොට නැති වෙලා යන්නේ දුක් විඳීමයි අර දර රත් වේවි තිබ්බ දර කොට දෙක ඈත් කළා වගේ ඒ වගේ මනසෙන් සතුටක් විඳිනවද? මං කිසි අරමුණක් අරබෑ යමක් කල්පනා කරලා ආමිසාරි සාමිසාරි නිරාමිසාරි. එතකොට ඒ ස්පර්ශේ තිනතාවක් මනසේ සතුට තියෙනවා. මොකද ඒ සෝමනස් ඉන්ද්‍රිය. මානසික සැප වේදනාව. යම් වෙලාවක අර දරකයට දරකෝඩු දෙක ඉවත් කරාම රසනේ අයින් වෙනවද? ගින්දර නිමෙනවද? ඒ වගේ සෝමනස් වේදනාවක් නැති වෙලා යනවා මේ ස්පර්ශ නිරුද්ධ වීමෙන්. නිරුද්ධ වීම. ඒ වගේම දුකත් එහෙමයි. මානසික දුක. මානසික දුකත් මොනවාරි මනසට දුක්ගෙන දෙන්නව දෙයක් කල්පනා කරනවා. අරමුණක් අරගෙන ඊට පස්සේ කල්පනා කරගෙන දොම්නසට වෙන්න. එතකොට දන්නවා මේ 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 දොම්නස තියෙන්නේ මේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශේ ස්පර්ශයට මූලිකවම අරමුණ මුල් වෙනවා. දුක්ගෙන දෙන අරමුණ. ඒ අරමුණත් එක්ක මේ දුක් සහගත වෙනවා මේ ස්පර්ශේ. ඒත් එක්ක ලැබෙන වේදනාව දොම්නස්. ඊට පස්සේ කල්පනා කරනවා මේ අරමුණ මේක දුක් සහගතව මේ ස්පර්ශේ පවතින මේ අරමුණත් එක්ක දිගින් දිගට මේ අරමුණ පැමිණීම නිසා ඉතින් මේ අරමුණ එන තාක් මේ දොම්නස තියෙනවා. හරියට අර දරකෝඩු දෙකක් ගෑවි ගෑවි ගින්දර නිපදනවා වගේ කියලා ඒ දරකොඩු දිග අයින් කරනවා වගේ අර වෙන ප්‍රණීත අරමුණකට හිත ගත්තනම් ඊළඟට අර මානසික දුක නැතිලා යනවා. ඉතින් ඒක අර නුවණින් සිහියෙන් ඒක අඳුනගෙන මේ සිහියෙන් අඳුනගෙන මේ නුවණින් මේ යොමු කරන්න. නුවණින් යොමු කරනවා නම් වෙන ප්‍රණීත අරමුණක් කරා. ඉතින් ඒක භාගතුනාගේ ධර්මයේ අහලා ශ්‍රද්ධාවෙන් පැහැදිලා ඉතින් වීරියෙන් කරන්න ඕන දෙයක් ඉතින්. මේ වේදනාව ගැන ඇත්තටම සිහියෙන් ඉන්න කෙනාට තමයි මේක මේ විදිහට දකින්න පුළුවන්. නැත්තම් සැප වේදනාවේදී උද්දාමයටපත් වෙලා ඇලිලා යන ස්වභාවය සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ. රාගයේ පෝෂණය කරන. දරකෝඩු දෙක මේ ගෑවි ගෑවි තියෙන කරස් නැති වෙනවනේ. ඒක අයින් කරන්න මොනවානේ මේ රස නැති වෙන්නේ. එහෙම. ඒ වගේ දැන් කොච්චර හිතුවත් බෑ මේක මේ නැති වේවා නැති වේවා කියලා හිතුවා හරිනේ. අර දරකෝඩු දෙක අයින් කරන්න මොනවා. අයින් කරන්න. ඒ වගේ අර දුක්ගෙන වේදනාව ගැන දුන්නු දෙයින් ආයත් දෙන්න ඕන අයරමුණ අයින් කරන්න ඕනේ. ඒකටම ජීවිතයක තියෙන ස්වභාවය. ඒ කියන්නේ
සත්‍ය ස්වභාවය ඔය එක්කෝ සැප වේදනාවක් අපි විඳිනවා. එහෙමයි. එක්කෝ දුක් වේදනාවක් විඳිනවා. එක්කෝ සැප දුක් රහිත වේදනාවක්. සාමාන්‍ය අසුතවත් පුතජන කෙනා මේ සැප වේදනාවේදී රාගය ඇති කර ගන්නවා. බුද්ධාමයටපත් වෙලා දුක් වේදනාවේදී දොම්නසටපත් වෙලා පටිගය ඇති කර ගන්නවා. උපේක්ෂා වේදනාවේදී මුලාවටපත් වෙන අවිද්‍යාව ඇති කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වේදනාව ගැන සිහින් ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් කියලා ලස්සන උපමාවලුත් වදාරනවා සානස මේ මතකද සානසට හරියට මේ අම්බලමක් වගේ අම්බලමක විවිධ ජන කොටස් ඇවිල්ලා අජ කුලයත් නවතිනවා වෙළඳ කුලයත් නවතිනවා බ්‍රාහ්මණ කුලයත් නවතිනවා හැම කුලයකම ආයත පොදු ස්ථානයක් තමයි අම්බලම. අන්න ඒ වගේ අපේ මේ කය තුළ මනස තුළ විවිධාකාරයේ වේදනාවන් හට ගන්නවා. ඒ දැන් විවිධ අරමුණු නේද එන්නේ? එහෙම. එහෙන් කරන්නේ නැහැ. ඇත්තටම එක එක්කෙනාට වෙනස් මේක නේ සරස දැන්. කෙනෙකුට සැපයක් ඇති කරන අරමුණ තව කෙනෙකුට දුකක් ඇති කරනවා. තව කෙනෙකුට උපේක්ෂාවක් ඇති කරනවා. එහෙමයි. ඒක මේ අර ස්පර්ශය හට ගන්න මුල්ලෙච්ච ස්පර්ශ ස්වභාවය කියලා අපි විශේෂයෙන් තියනවානේ. එහෙමයි. ස්පර්ශය සඳහා එකතු වෙන කරුණු තුන කය එනේ කය ස්පර්ශයෙන් හට ගන්න සැප දුක් වේදනා ගත්තාම ඒ කයේ එක එක්කෙනාගේ හැම දෙනාගේම එකම කයක් නෙවෙන්නේ තියෙන්නේ කෙනෙකුට රස්නේ වේලාවකට දැනෙන එක පහසුවක් වෙනවා කෙනෙකුට රස්නේ අපහසුවක් වෙනවා කෙනෙකුට සීතල පහසුවක් වෙනවා කෙනෙකුට අපහසුවක් වෙනවා දුක් වේදනාවක් වෙනවා එහෙමයි ඒ කායික ස්වභාවය අනුව වෙනස් වෙනවා ඒ පහස අනුව වෙනස් වෙනවා මේ අපේ වේදනාව නේ කියන්නේ. ඊපස්සේ විඥානයේ ඒක දැනගැනීමේ ස්වභාවය අනුව සමහර කෙනෙකුට ගොඩක් සංවේදී. සමහර කෙනෙකුට සංවේදී බව අඩුයි මේ ගින්දරට ඊට පස්සේ සීතලට. ඒ අනුව මේක වෙනස් වෙනවා. ඒ අර හරියට ඒක අර ගිනි ගන්න දණු දෙක අතුලනවා වගේ වැඩක් කියලා තමයි දේශනා කරන්නේ ස්පර්ශයේ මානසික ස්පර්ශයෙන් සැප සහගත බව සොම්නස් විඳීම හට ගන්නවා. ඒ වගේ මානසික ස්පර්ශයෙන් දුම්නස් විඳීම හට ගන්නවා. එහෙමයි සර්. ඒ ගැන අවබෝධ කරගන්න තියෙන ඇත්තටම සාන්නස්මේ බුද්ධ ශාසනයක විතරයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ තමා තුලින් දකින්න ඕනේ තින් මේ කියන දේ තේරුම් අරගෙන මතක තියාගන්නනේ. අපි තුල ඇත්තටම අපි නෝනි විමසලා බැලුවොත් අපේ ජීවිතයේ තියෙන මේ ඉන්ද්‍රිය පහ නේ සර්. එහෙමයි. අපි සමහර එක වෙලාවකට අපි දුක් විඳීම විඳිනවා. එතකොට දුක් ඉන්ද්‍රිය කායික දුකින් අපි බවක් විඳිනවා. සමහර වෙලාවට කායික සැප විඳිනවා. එහෙමයි. මේ කාය ස්පර්ශයෙන් හටගන්න මිහිරි බව. ඊට පස්සේ අපි සමහර වෙලාවට දොම්නස විඳිනවා. මානසික දුක. සමහර වෙලාවට අපි සොම්නස මනසින් සතුටු වෙනවා. එහෙමයි. මේ දොම්නස ඉන්ද්‍රිය සමහර වෙලාවට උපේක්ෂාවටපත් වෙනවා. අර සක්දෙවිඳ වහන්නේ ප්‍රපංච සංඥා සංකා නිරෝධ සාරප්ප නිරෝධ ගමන ප්‍රතිපදාව ගැන ප්‍රපංච සංකා නැති කරගන්න විදිය කෙලෙ සම්බාවන ස්වභාවය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළනේ මේ උනාද සොම්නස් වේදනාව දුම්නස් වේදනාව දෙකක් තියෙනවා. අකුසල් වැඩෙන එකයි මේ කුසල් පිරියන එකයි. යම් සොම්නස් වේදනාවක් විඳින්න ගිහිල්ලා යම් දුම්නස් වේදනාවක් විඳින්න ගිහිල්ලා යම් උපේක්ෂා වේදනාවක් විඳින්න ගිහිල්ලා අකුසල් වැඩෙනවා නම් කුසල් පිරියනවා නම් ඒක සේවනය කරන්න එපා කියනවා. යම් සොම්නසක් යම් දුම්නසක් යම් උපේක්ෂාවක් ඉදින්න ගිහිලා කුසල් නම් වැඩෙන්නේ අකුසල් නම් පිරිහින්නේ අන්න ඒක සෙවණය කරන්න කියලා. අන්න එතකොට අර කෙලෙස් සම්භාවන ස්වභාවය ප්‍රපංච සංඥා හැදෙන එක නැතිනවා කියන එක. දෙන ප්‍රපංච සංඥා සංකා මේ නිරෝධ ගාමේ සාරූප නිරෝධ ප්‍රතිපදාව කියලා සක් දෙවිඳුර භාගතුන සක්ක පංච සූත්‍රයේ දේශනා කරන. එහෙමයි සානස පැහැදිලි. අපි අද මේ කතා කළේ කට්ඨෝපම කියන මේ ඉන්ද්‍රිය සංයුක්ති සුඛින්දේ වර්ගයේ උතුම් සූත්‍ර දේශනාව. ඉතින් මේකෙදි මේ වේදනාව හටගන්න හේතු වන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් දණු දෙකක් එකට ඇතුල්ලද්දි ගින්දර හටගන්නවා වගේ උණුසුම හටගන්නවා වගේ අපේ ජීවිතය තුළත් කායික ස්පර්ශය නිසා කායික සැප වේදනාව කායික දුක් වේදනාව හටගන්න ආකාරයත් ඒ වගේ මානසික ස්පර්ශයේ මනසේ සැප වේදනාව සොම්නස් හට ගන්න ආකාරයත් දුම්නස් හට ගන්න ආකාරයත් ඒ වගේම අදුක්කම සුඛ ස්පර්ශයෙන් උපේක්ෂා ඉන්ද්‍රිය ඇති වෙන ආකාරය උපේක්ෂා වේදනාව ඇති වෙන ආකාරයත් ඊටාම මනවින් ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න උතුම් බුදු දේශනාවක් අපි සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේට අපි බොහෝ සෙයින් පින් අනුමෝදන් කරනවා අප සමග එකතු වෙලා මේ ධර්මයේ කතා කිරීමට එකතු වීම ගැන.
එවගේම අපට මේ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්න මේ ආකාරයෙන් පිරිසිදුව නිර්වල්ව අපට මේ බුද්ධ දේශනාව පැහැදිලි කරලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අයිති වේවා. ඒ වගේම සියලු මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සද්ධා ධර්ම දාන සමාජිකයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ වේදනානුපස්සනාව දියුණු කරගෙන මේ බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝතේ.